දරණ අපි ගිය සතියේ කතා කරේ කොහොමද පරිගණකයේ ඇතිවන විවිධ දෘඩාංග දෝෂ ඒ වගේම මෘදුකාංග දෝෂ වලට පිළියම් යොදන්නේ කියලා. ඉතින් ඒක යටතේ දැන් අතරම අපි මේ පාඩමේ අදාළ ටික කතා කරලා ඉවරයි පුතේ. ඒත් අපිට තව අඳුරා ගන්න කොටස් තියෙනවා. ඒ හින්දා මම කිව්වා අපි මේ ටික ඔක්කොම කතා කරලම ඊළඟ පාඩමට යමු කියලා. මොකට අපිට ඕන තරම් කාලය තියෙන නිසා. ඉතින් අනිත් එක මේ දේවල් වලට ප්‍රායෝගිකව වැදගත් වෙනවා. දැන් මම මතක් කරන්නම් හිටපු නැති දරුවන්ට අපි මොනවද කතා කරේ කියලා. එතකොට පරිගණකේ වෙන්න පුළුවන් දෝෂ. එක දෝෂයක් තමයි පරිගණකේදී වෙන්න පුළුවන් වේගය අඩාල වෙන්න පුළුවන්. ස්ලෝ වෙන්න පුළුවන්. ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ නියෝක නේද? මගේ කම්පියුටර් එක ස්ලෝ. හරි හැම වෙලේම ඔන්න මට කියන ඔන්න සර් බලන්න මේ ටීම් වීව වලින් ලොග් වෙලා බලන්න පුළුවන් ද කම්පියුටර් එක ස්ලෝ මේක ඕපන් කරාට ඕපන් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒක ඔයාලට තනියෙන්ම බලා ගන්න විදිය මම කියලා දුන්නා. වෙන්න පුළුවන් හේතුව තමයි ඕගොල්ලන්ගේ සම්පත්. නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රධාන මතකයි ඩඩු වෙන්න පුළුවන්. සකසනේ අනවශ්‍ය විදියට වෙනත් ප්‍රෝග්‍රෑම්ස් රන් වෙන්න පුළුවන්. ඒ වගේම දුඩතටියේ ඩඩු වෙන්න පුළුවන් ආදි වශයෙන් විවිධ ගැටලු නිසා එහෙම දේවල් වෙන්න පුළුවන් කියන එක අපි කතා කරා. ඉතින් එතකොට කොහොමද මේක බලාගන්නේ කියලාත් මම කිව්වා Windows පරිගණකේ නම් Windows 1 R1 දීලා TASK MGR කියන එකට ගියාම